අන් හැම දේටම වඩා ඔබගේ සිත රැකගන්න. මන්ද ඔබේ දිවිමඟ හැඩගැසෙන්නේ එයිනි. හිතෝපදේශ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය අපිට මෙසේ ප්‍රකාශ කරනවා. අපේ හිත තමයි හුඟක් දේවල් වලට මුල වෙන්නේ. අපේ සිත ශක්තිමත් නම් ජීවිතේ කොච්චර ප්‍රශ්නාවත් කරදරාවත් කම්කටොළුවාවත් අපි හැදවැටෙන්නේ. සිත දුබල කෙනාව බොහොම පුංචි දෙයකට පවා සැලෙනවා. ඒ අයව වැටෙනවා. ඉතින් හිතෝපදේශ පොතේ කියනවා මේ ඔබේ සිත රැකගන්න. ඒ කියන්නේ සිත දුර්වල වෙනවා. සිත පාපයට වැටෙනවා. ඉසිකෝ මාන්‍ය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මාන්‍ය නිසා සමහර වෙලාවට අපේ තියෙන හීනමානය නිසා, එක්කෝ අධිමානය නිසා අපේ සිත දුබල වෙනවා. ඒ වගේම සිත කලබල වෙනවා. ඉතින් ඒ හැම අවස්ථාවකදීම සමහර විට අපි නොගත යුතු තීරණ තීන්දුව ගන්නවා ජීවිතේට. අපි නොකළ යුතු ක්‍රියාමාර්ගයන් වලට පෙළඹෙනවා. ඒ සිත දුබල වෙද්දී. හිත ශක්තිමත් නම් ඒ කෙනාට ගොඩක් ඉවසීම තියෙනවා. ඉවසීමෙන් කටයුතු කරනවා. ඒ වගේම කල්පනාකාරීව කටයුතු කරනවා. එහෙදි කියනවා මන්ද ඔබේ දිවිමඟ හැඩගැසෙන්නේ ඉනි. අපේ සිත ශක්තිමත් වෙන තරමට තමයි අපේ ජීවිතය ශක්තිමත් වෙන්නේ. සිත දුබල වෙන තරමට අපේ ජීවිතය දුබල වෙන්න පටන් ගන්නවා. සමහරවිට අපි ලෙඩ රෝගවලට පවා ඇද වැටෙනවා. මේ සිතෙන් තමයි ඉස්සල්ලාම ලෙඩ වෙන්නේ. අපි ඒ සිතට සැකය, ඒ සිතට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන දේවල් ඇති වුණාම අපි දන්නේම නැතුව අපේ සිත දූෂණයටපත් වෙනවා, දූෂණය වෙනවා. ඉතින් අපි අද මේ වචනය තුළ අපි සම්මිදානන් වහන්සේගේ මේ බලගතු වචනය තුළින් දවසින් දවස උන්වහන්සේ අපිට ලොකු අධ්‍යාත්මික ශක්තියක් දෙනවා. උන්වහන්සේ අපිව මෙහෙවනවා. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු. මේ බලගතු වචනය තුළින් දිනෙන් දිනම අප පෝෂණය කරන නිසා දෙවි මහෝදමයාණනි, ශ්‍රී වචනයාණනි, ඔබ වහන්සේට සදා මහිමයක්, ප්‍රශංසාවක්, ගෞරවයක් තත්වේවා. ඔබට සුබ දවසක්. ජිස් පීටයි.